බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක්. Good evening. ආයුබෝවන්. ඊයේ මමයි ෆ්‍රෙඩ් සෙනවිරත්න අපි වැලිමඩ බණ්ඩාරවල ආසන හමු පවත්වලා රෑ 7ට බණ්ඩාරවලින් පිටත් වුණේ. එනකොට අපි පඹහින්නද කොහෙද පහුවෙනකොට තමයි මහා ධාරණිපත වැස්සට ආවුනේ. තදට වැස්ස. එතකොට අපි දෙන්නත් කතා කර කර ආවා හෙට ආනමඩුවේ මේ විදිහට වැස්සොත් නම් පිරිස සහභාගී වෙන්නේ කඩු වෙයි කියලා. අද උදෙත් රැස්වීමක් තිබලා ඒකටත් සහභාගී වෙලා එනකොට දිගටම වහිනවා. නමුත් මෙතනට ආවම ශාලාව පිරෙන්න අද පිරිස සිටිනවා. ඒකෙන්ම තේරෙනවා අපේ ජාතික ජන බලවේගයට තියෙන උනන්දුව සහ ඉදිරි ජයග්‍රහණය. ඉතින් අද මෙම ස්ථානයට පැමිණලා සිටිනවා ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහත්මයා. ඔවුන්ගේ අවසරයි. මා මිත්‍ර රිය ඇඩ්මිරල් ෆ්‍රෙඩ් සෙනවිරත්න, ඒ වගේම එයා වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත, අපගේ පුත්තලම දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ සංවිධායක ගයන් ජානක මහත්මා, මා මිත්‍ර මහාචාර්ය චන්දන අබේරත්න, ඒ වගේම අපි අද මෙම ස්ථානයට රැගෙන ආපු මා මිත්‍ර කොමඩ සේනක හංවැල්ල. අවුරුදු දෙකක් වගේ කාලයක් තිස්සේ අපිත් එක්ක එකතු වෙලා මෙහි ත්‍රිවිධ හමුදා සාමූහිකයේ පුත්තලම දිස්ත්‍රික් වැඩ කටයුතු කරන එකේකේ තුෂාර මහත්මා, ඒ වගේම පුත්තලම අදිටන මෙහෙයුම් කමිටුව සහ ආසන සංවිධායකවරු සීලු දෙනාගේම අවසරයි. සීලුම ආබාධිත මාත්‍වරුන්ගෙන් අවසරයි. ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයට අයිති සීලුම ආසනවලින් පැමිණි ඔබ සීලු දෙනාගෙම අවසරයි. සුනිල් හඳුන්නෙත්ති මහත්මා, මේ ඔබ ඉස්සරහ ඉන්නේ සහ ඔබගේ පිටුපස්සේ පේලියේ සිටින්නේ ත්‍රිවිධ හමුදාවේ හිටපු හොඳම සුපර් ලොට් එක, ටොප් ක්ලාස් කට්ටිය. අපි 84-85 වගේ, මම හමුදාවට මැදිනේ 84, ඒ ඉඳලා සැහැන කාලයක් මේ ත්‍රිවිධ හමුදාවේ ඉඳගෙන මේ රට වෙනුවෙන් කරන්න තියෙන උතුම්ම මෙහෙවර කරපු කණ්ඩායමක් තමයි මේ ඔබ ඉස්සරහ සිටින්නේ. මම එකයි කිව්වේ සුපර්, නැත්නම් ටොප් ක්ලාස්, සුවිශේෂී. ඒක තමයි දෙවෙනි මෙහෙවර හැටියට මේ කොන්ද කෙලින් තියාගෙන අද මේ ජාතික ජන බලවේගයත් සමග එකතු වෙලා හෙට හොඳ හෙටක් හදන්න අපේ දූ දරුවන් වෙනුවෙන් මේ පෙරට ඇවිල්ලා තියෙන්නේ. ඒක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඇත්තම කියනවනම් අපි මේ ජාතික ජන බලවේගයට සම්බන්ධ වෙන්නේ 2021 අවසානයේ. අපේ ගෙදරට එනවා සුනිල් හඳුන්නෙත්ති මහත්මයයි, සුනිල් ගමගේ මහත්මයයි ඇවිල්ලා තමයි කතා කරලා මේ දීර්ඝ ගමන එන්නේ. එතකොටත් අර සුදු වෑන් වල ඒ සංස්කෘතිය, එහෙම නැත්නම් ඔවුන්ගේ රාජ්‍ය බලය, මැර බලය, සියලුම දේවල් තියෙද්දි තමයි ඒ තීරණය අපි අරගෙන මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයත් සමග අපි අත්වැල් බැඳගන්නේ නැහැ. අපේ ඉන්නවා ත්‍රිවිධ හමුදාවේ සුපිරි රණවිරුවෝ. අන්න ඒ අයලුන් එකතු කරගෙන අපි හොඳ ගමනක් යන්න කියන තීරණය ගන්න. ඒ තීරණය ගන්නෙත් මටත් හොඳ රැකියාවකට යන්න තිබුණා, ඔබලටත් වෙන දේවල් කරන්න තිබුණා. නමුත් අපි ඒව පසෙ කළා. මේ රට වෙනුවෙන් දෙවෙනි මෙහෙවරක් හැටියට ඉදිරියට පැමිණෙන්නේ. ඉතින් අපි ඒ අවදානමත් දැනගෙන, අනුතුරුත් දැනගෙන, ඔවුන්ට තිබිච්චේ රාජ්‍ය බලය, මැර බලය, එහෙම නැත්නම් කරන්න පුළුවන්
ඕනම දෙයක් ඔවුන්ට කරන්න තිබිච්ච අවකාශය තිබෙන වාතාවරණයක් මැද්දේ තමයි අපි මේකට සම්බන්ධ වෙන්නේ. ඒ මොකක් වෙනුවෙන්ද කියන එක අපි ඔබලා කල්පනා කරොත් මේ රටට දැනට වෙලා තියෙන දේ සමස්ත පද්ධතියම කඩා වැටිලා අපේ සෞඛ්‍ය පරිහානියටපත් වෙලා පිරිහිලා අධ්‍යාපනය පරිහානියටපත් වෙලා අපේ සාර ධර්ම සංස්කෘතිය තුළ හැදිච්ච වැඩිච්ච අපේ සාර ධර්ම සියල්ලක්ම කඩා වැටිලා පොලිසිය කඩා වැටිලා පන්සල කඩා වැටිලා ඉරිදා පොළ කඩා වැටිලා අපේ ප්‍රවාහන සේවය කඩා වැටිලා හැම දෙයක්ම කඩා වැටිලා විශේෂයෙන්ම නීතිය වල්වැදිලා එහෙම නැත්නම් නීතියත් කඩා වැටිලා මුළු රටම මහා අර්බුදයක ගිලිලා ඔබ සහ මම අපි සියලු දෙනාම ඒ එකම ලිඳේ එකම වලේ අපි අවුරුදු ගානකට කලින් අපි රට ගැන හිතලා අපේ රටේ අනාගතය ගැන හිතලා ඒ ඇතිවෙච්ච මහා උවදුරට අපි මුහුණ දීලා අපි කැප කරේ නැති දෙයක් නැහැ. අපේ තාරුණ්‍ය අපේ ආදරණීය අම්මලා තාත්තලා බිරින්දෑවරු යාළුවෝ අපේ ජොලිය අපේ ආතල් එක අපේ හැම දෙයක්ම අපි පැත්තක තියලා ඔබ සහ අපි ඒ මහා රුදුරු ත්‍රස්තවාදී ඌදුරුට මූණ දීලා මේ රටේ තිබිච්ච ප්‍රශ්නය නිමා කරා. නිමා කරලා අපි බලාපොරොත්තු වුණේ අපිට දෙයක් නොව අපේ දූ දරුවන් වෙනුවෙන් ඉතාමත් ලස්සන හොඳ රටක්. ලස්සන හොඳ රටක්. අද අපි ජීවත් වෙන සමාජය ඒ තරම් පිරිහිලා පාතාලේ රජ කරන මත්කුඩු ජාවාරම් මත්කුඩු කාර්යෝ එහෙම නැත්නම් තැබෑරුම් කාර්යෝ මහා ගෙදර පාර්ලිමේන්තුවේ රජ කරවන ඔවුන්ට හිතු මනාපේ තීරණ ගන්න සමාජය ගැන කිසිම තැකීමක් නැති පුරවැසියා ගැන කිසිම තැකීමක් නැති පුරවැසියාගේ ආරක්ෂාව ගැන කිසිම තැකීමක් උනන්දුවක් නැති සමාජයක් තමයි අද බිහි කරලා තියෙන්නේ. අපි ඔබලා එහෙම සමාජයක් කවදාවත් බලාපොරොත්තු වූයේ නැහැ. එහෙම සමාජයක් බලාපොරොත්තු වූයේ නැහැ. අපේ සමාජයට වෙලා තියෙන දේ ඉතාමත් පැහැදිලි වුණා පහුගිය කාලේ. මොකද්ද? ඉතාමත් අඩු මුදලට බාල බෙහෙත් ගෙනල්ලා අපිට දෙන්න තරම් ඉන්න අමනුෂ්‍යයෝ ඉන්න රටක පාලකයෝ ඔවුන් පාලකයෝ අපිට ඕනි නායකයෝ පාලකයෝ නෙමෙයි ඔවුන් පාලනය කරන්නේ මුදල ඔවුන්ට අවශ්‍ය මුදල පාතාලේ රජ කරවන කියලා මං කිව්වා. ඒ සමාජේ අර හයිවේ එකෙන් එළියට දානකොට බෙලියත්තේ අපි දැකලා තින්නේ ඉංග්‍රීසි චිත්‍රපටවල එහෙම නැත්නම් හින්දි ෆිල්ම්ස් වල ලෑන්ඩ් රෝවර් එකේ ඇවිල්ලා ටටක් ටටක් ගාලා ගහන ඩබල් ටැප් ගහලා මහා දවල් 6 දෙනෙක් නැත්නම් 5 දෙනෙක් මරලා යන සමාජයක් අද තියෙන්නේ. අපිට hina අපේ ළමයි අපි හතට TV නිවුස් බලනවා කොහෙද මේ බෙලියත්තේ හයිවේ එකෙන් එළියට දානකොට ටටක් ටටක් ගාලා වෙඩි තියලා රෑන් ලෝඩ් වලින් බැහැලා කඩේ කොඩු වෙන්න මිනිස්සු 5 දෙනෙක් මහා ලේවිලක් මැද මරලා යන සමාජයක් අපි සා ඔබලා බේරලා දුන්නේ රට ඔහොම සමාජයක් හදන්නද? කවුද හැදුවේ? අපිද? අපේ ළමයිද? අපේ දෙමව්පියෝද? අපේ යාළුවෝද? නෑ. අර රුදුරු පාලකයෝ ප්‍රභු පාලකයෝ කියලා හිතන් ඉන්න ඒ කොට්ටාසය තමයි මේ හැදුවේ මේ සමාජයේ. ඒ කවුද? තැබෑරුම්කාරෝ, එහෙම නැත්නම් කුඩු විකුණන්නෝ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ, ඔය හොර වැඩ කරන දූෂිත වැලි ගොඩ දාන්න හොරෙන් මහා වනාන්තර කපන ඔන්න ඔය සීලු දෙනාම එකතු වෙලා තමයි මේ සමාජය හැදුවේ. ඒක තමයි අපේ සමාජයේ ඕනම කෙනෙක් කවුරු හරි ඔයගොල්ලෝගේ යාළුවෙක්ගෙන් ඇහුවොත් "ආ කොහොමද මචං, එහෙම නැත්නම් කොහොමද මල්ලි අයියා, මේ දේශපාලන තත්ත්වය කොහොමද දැන්, මොකද වෙන්නේ?" "ආපෝ කතා කරන්නවත් එපා. මම කැමතිම නැති සබ්ජෙක්ට් එක, මං කැමතිම නැති විෂයක් තමයි දේශපාලනය. අයියේ, දේශපාලනය කියන එක දාලා තියෙන ඒ තැනට අපේ වෙන රටවල්නේ අපේ ඒ මේ මිනිස්සු අවුරුදු ගානක් තිස්සේ අපිව දාලා තින්නේ එතනට දේශපාලනය ගැන කතා කරන්න බැරි වෙන්න අප්‍රිය වෙන
පරිසරයකට තමයි දාලා තියෙන්නේ. නැත්තම් දේශපාලනය කියන්නේ විද්‍යාවක්, පොලිටිකල් සයන්ස්. දේශපාලනය කියන්නේ විද්‍යාවක්. ඒ තරම් විද්වත්තු සිටිය යුතු ස්ථානයක්. ඒ තරම් බුද්ධිමත්තු සිටිය යුතු ස්ථානයක්. ඒ තරම් වැදගත් දෙයක් රටක, රටක ආර්ථිකයට, රටක සෞභාග්‍යයට, රටක සංවර්ධනයට දේශපාලන නායකත්වය අවශ්‍යයි, දේශපාලනය අවශ්‍යයි. මේ රටේ දේශපාලනය, දේශපාලනයකුත් නැහැ, දේශපාලකයොත් නැහැ. මේ රටේ ඉන්නේ ව්‍යාපාරිකයෝ කොටසක්. මේ රට පස් හයකට කඩාගෙන, සමාජය පස් හයකට කොටස් පස් හයකට කඩාගෙන, ආගමික වශයෙන් බෙදිලා ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමේ අරමුණ තමයි දේශපාලනය කියලා ඔවුන් කරන්නේ. දේශපාලකයෝ නැහැ. දේශපාලනය කියන්නේ උතුම් දෙයක්, රටකට අත්‍යවශ්‍යම දෙයක්. ආයකයි කියන්නේ දේශපාලනය කියලා කතා කරන්න ගියා අප්පෝ කැමති නැහැ, වැඩක් නැහැ. ඒ අර බුද්ධිමත්තුන්ට ඇවිල්ලා ඔවුන්ගේ දේශපාලනය මතය ප්‍රකාශ කළ මේ රටට වැදදායි දෙයක් කරන්න බැරි වෙන විදියට තමයි හදලා තින්නේ මේ සමාජය. එහෙම නැත්නම් දේශපාලන වාතාවරණය, බය, භීෂණය, මැරය, බලය ඔක්කොම යොදලා හදලා තින්නේ ඔන්න ඔය දේශපාලනය. අපි බය වෙන්න ඕනි නැහැ. අපි ඕට වැඩිය මහා අභියෝගවලට මුහුණ දීපු කොටසක්. අපි සුවිශේෂී කොටසක් මේ සමාජයේ. අපි ඉදිරියට එන්න ඕනේ. නැත්නම් අපේ දූ දරුවෝ, අපේ මොනුපුරු මිනිපිරියෝ ඉස්සරහට අපි ලෙඩ ඇඳේ ඉන්නකොට, ඉස්පිරිතාලේ ඉන්නකොට ඇවිල්ලා කියයි මොකද්ද, අනේ තාත්තලා සීයේ ඔබලා ඇති කරලා දුන්නේ රට මොකද්ද කියලා. අපේ වැරද්ද. අපි අවුරුදු ගාණක් අරයට මෙහාට ඡන්දේ දීලා දීලා ඔන්න අපි ඇති කරපු රට. අපි වග කියන්න ඕන. හදවතට තට්ටු කරලා බලන්න මේ මෙතන එහා පැත්තේ විල් පැත්තුව මහා දවල් කැපුවේ කවුද? ඔබලා සාපිද? නැහැ. ඔය මහා කියන දේශපාලඥයෝ කපල කපල කෝ නීතිය උන්ට එයාපෝට් එකේ ගිහිල්ලා ගහනවා, නීතිය කෝ? අර හොර වීසා මග ගනුදෙනු කෝ නීතිය? රුසියාවටයි යුක්‍රේන් වලයි ඉන්න කුලී හමුදාවන් වලට ඔබලා සහ අපි ටොප් ක්ලාස් කට්ටිය යනකම් කිසිම දෙයක් නැහැ. කෝ බුද්ධියංශ? කෝ හමුදාවන්? කෝ පොලිසිය? කෝ ඔය කියන අර මුක්තියද, අර මුට්ටියද, මුත්තියද, මොකද්ද කියන කට්ටිය කෝ? ඇයි සොයන්න බැරුණේ? ඇයි අවවාද දෙන්න බැරුණේ? ඇයි ඒව එකතු කරගන්න බැරුණේ? එහෙමනම් හරි විදියට ඇයි යවන්න බැරුණේ? ඒ ගියේ මෙහි තියෙන ආර්ථික ප්‍රශ්න නිසා. රට දාලා යන්නේ ඇයි? මේ රට එපා වෙලා මේ විදිය සමාජ තත්ත්වයක් තියදි කවුරුත් ඉන්නේ නැහැ, ඉඳ බෑ. එතකොට අපිත් ගියොත් මොකද වෙන්නේ? ඔබලත් ගියොත් මොකද වෙන්නේ? එතකොට අපිට වගකීමක් නැද්ද? අර සෙනවිරත් ෆ්‍රෙඩ් සෙනවිරත් මහත්තයා කිව්වා වගේ අපිට විශේෂ වගකීමක් තියෙනවා. බුද්ධිමත්තු අද රට දාලා යනවා. මේ වෙලාව රට දාලා යන්න නෙමෙයි තියෙන්නේ, ඔවුන් ඉන්න ඕනේ. ඒ ආත්මార్థ කාමින් මේ රට දාලා යන්නේ. අපිත් රට දාලා ගියොත් මොකද වෙන්නේ බලන්න. මහා මැරයෝ ටිකක් මේක අරගෙන ඔබලා අපි හයිටි ගිහිල්ලා තියෙනවා, ඔබලා අපි සුඩාන් ගිහිල්ලා තියෙනවා, ඔබලා අපි මාලි ගිහිල්ලා තියෙනවා. සාමසාධක රාජකාරී වලට අපි යැව්වේ. ඒ රටවල් අපි යන කාලේ තිබිච්ච තත්ත්වයට වඩා අවුරුදු 7-8කට කලින් තිබිච්ච තත්ත්වය තමයි අද මේ තියෙන්නේ, මේ පේන්නේ. පාන් ගෙඩියට කුලල් කරන සමාජයක් මේ මිනිස්සු හැදුවේ. බිත්තරේ රුපියල් 55ට ගන්න තියෙන සමාජයක්, ආර්ථිකයක් හැදුවේ. ඇයි? අපි ලැජ්ජ වෙන්න ඕනි. අපි ලැජ්ජ වෙන්න ඕනි. හෙළ ජාතියට, ජාතියට, අපේ හෙළ ජාතියට අභිමානයක් නැහැ. කෝයේ සින්දුව කොහටද කියන්නේ? යාචකයන් වඳින සමාජයක් අපේ හැදුවේ. ලැජ්ජ වෙන්න බෑ. එඩිතර වෙන්න ඕනේ. අපි හොඳ කොන්ද පණ තියෙන කට්ටියක්, මේ සුවිශේෂී කොටසක්. ඒක නිසා තමයි මේ ජාතික ජන බලවේගයට අපි එකතු වෙලා සිටින්නේ. ජාතික ආරක්ෂාව සම්බන්ධව අර අපේ මහාචාර්ය චන්දන අබේරත්න මහත්මයා කිව්වා වගේ සෑම ශ්‍රේෂ්ත්‍රයකම මේ රට තුළ, රට අවට, කලාපයේ, විශ්වයේ ඇතිවෙන සියලුම බල පෙරළි, ප්‍රශ්න, අභියෝග, ඉදිරියට ඇතිවෙන්න පුළුවන් දේවල්, තර්ජන සියල්ලක්ම සැලකිල්ලටගෙන, සහ මම අර කලින් කිව්වේ තියෙන සියලුම ප්‍රශ්න සැලකිල්ලටගෙන ජාතික ජන බලවේගයේ ආරක්ෂක ප්‍රතිපත්තිය සකසලා ඉවරයි. ඒකේ නීතිය ආධිපත්‍ය පළවෙනි දේ, පළවෙනිම දේ. නීතියක් නැතුව බෑ, කිසිම වැඩක් කරන්න බෑ. සමාජයේ කාන්තාවන්ගේ ආරක්ෂාව,
ළමයාගේ ආරක්ෂාව, දුව දරුවාගේ ආරක්ෂාව. මෙතන ඉන්නවා කාන්තාවෝ, අම්මා ළමයා ඉස්කෝලට ගිහිල්ලා එනකන් ටෙලිෆෝන් එකේ කී සැරයක් කතා කරනවද, ටියුෂන් පන්තියට ගිහිල්ලා එනකන්. තමන්ට කාන්තාවක් හැටියට ගමනක් ගිහිල්ලා එන්න පුළුවන් තත්ත්වයක්ද තියෙන්නේ. බස් එකක මෙතනින් නැග්ගොත් අද මාතරට යන්න කොච්චර වෙලාවක් යනවද? අපි අවුරුදු ගානක් තිස්සේ මේ හදාගත්තේ ප්‍රවාහණයද සමාජ ආරක්ෂාවද? අපි මොන විදි ආරක්ෂාවක්ද අපි කරේ? එතකොට අපි විහිළුකරු වෙන්නේ නැද්ද? ඇයි අපිට බැරි මේ සමාජයට ආරක්ෂාව දෙන්න? අපි තරම් ටොප් බුලට් ක්ලාස් කවුරුත් නැහැ මේ රටට ජාතික ආරක්ෂාව දෙන්න. අපි තරම් වෙන කවුරුත් නැහැ. අපිට හදන්න පුළුවන් ඔය ඔක්කොම දේ හැමදේම උගන්නන්න පුළුවන් ජාතික ආරක්ෂාව ටියුෂන් දෙන්න. මේ සල්ලි තස්තයොන්ට සල්ලි දීපුල් දීලා ඉන්නේ උන්ට කවදාවත් බෑ ජාතික ආරක්ෂාවක් හදන්න. ඒ ඔවුන්ගේ ආරක්ෂාව විතරයි. සමාජ ආරක්ෂාව, පුරවැසියගේ ආරක්ෂාව පැත්තකට දාලා තමයි ඔවුන්ගේ ආරක්ෂාව මඩිය තර කරගන්න. අන්න ඒ නිසා මේ ඔබ සියලු දෙනාම මේ අපේ අද රටට වෙලා තියෙන දේ හැම කෙනෙක්ටම ගිහිල්ලා අවබෝධ කරලා දෙන්න, බුද්ධියෙන් අවබෝධ කරලා දෙන්න, කාලය ගන්න. තුන් හතර සැරේ ඔබේ කඩේ මුදලාලිට කතා කරන්න, ත්‍රීවිල් මල්ලිට කතා කරන්න, ඔබගේ ටීචර්ට කතා කරන්න, ප්‍රින්සිපල්ට කතා කරන්න උගන්නපු. එහෙම නැත්තම් සහෝදරයාට, සහෝදරියට ගිහිල්ලා කතා කරලා අවබෝධ කරලා දෙන්න අද රටට තියෙන අවශ්‍යතාවය. ඒකයි අපි මෙච්චර පළවෙනි මෙහෙවරක් කළා, මේ දෙවෙනි මෙහෙවරත් කරන්න අපි මේ උර දීලා මේ තරම් උතුම් උත්තරීතර දේශපාලන ව්‍යාපාරයක් සමග සම්බන්ධ වෙලා සිටින්නේ. ඇයි අපි උතුම් උත්තරීතර කියලා දේශපාලන ව්‍යාපාරයක් කියලා හඳුන්වන්නේ? ඔවුන්ගේ තියෙන දැක්ම, හැකියාව, උනන්දුව මේ සමාජයටම කරනවා මිසක් තමන්ට හෝ පක්ෂයට කිසිම දෙයක් කරගැනීමේ බලාපොරොත්තුවක් නැති සුවිශේෂී නායකත්වයක් තියෙන, හැකියාවක් තියෙන, දැනුම් සම්භාරයක් තියෙන විද්වත්තු රාශියක්, ආත්මార్థකාමී කිසිම දෙයක් නැති, හැඟීමක් නැති අයවලුන් ලොකු කොටසක් ඉන්න දේශපාලන ව්‍යාපාරයක්. ඔබලා ලැජ්ජ වෙන්න එපා. කවදාවත් අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ JVP, එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ කියලා. අර පස් ඒ කාලේ හංවඩු ගහලා තල්ලු කළා, කොන් කළා මේ සමාජයේ තුන්වෙනි පන්තියට කියලා දාපු ඒ පක්ෂයත් එක්ක කියලා බය වෙන්න දෙයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ උතුම් පක්ෂයක්. මමත් කවදාවත් ඡන්දයක් දීලා නැහැ JVP එකට. දීලම නැහැ. මගේ වයිෆ් දීලා තිනෝ එක සැරයක්. නමුත් සොයාගෙන ගියා. අපිට ගිහිල්ලා අර තුයකොන්ද මහත්මයා කිව්වා වගේ සොයාගෙන ගියා. මගේ දැනුම, මගේ අත්දැකීම්, මට කරන්න පුළුවන් දේ, මගේ හැකියාව මේ රටට වෙලා තියෙන දේ ගොඩගන්න නම් මම කාත් එක්කද මේවා ටික බෙදා ගන්න පුළුවන්? අර පුතානෝගේ ඔවුන් එක්ක පුළුවන්ද? ඔහු වටේ එකතු වෙන්නේ කවුද? ඔහු වටේ එකතු වෙනවා දැන් විශ්‍රාම ගිහිල්ලා ඉන්න ජේෂ්ඨ නිලධාරීන්, අපේ ත්‍රිවිධ හමුදාවේ. ඔවුන් ඇමරිකන් කොන්ත්‍රාත්තුවකට මෙහෙ ඇවිල්ලා තින්නේ. එහෙ රට රස්සාව කරලා පඩි ගෙවනවා, මෙහෙ ඇවිල්ලා දැන් රණවිරුවන් අන්දන්න හදනවා. අහුවෙන්න එපා කිසිම කෙනෙක්. ඔය ඔක්කොම බොරුව. ඇමරිකන් වෙනම න්‍යාය පත්‍රයකට වැඩ කරන්න පුතානවලත් එක්ක හම්බෙලා තින්නේ. ඔවුන්ට හදන්න දුන්නේ එහෙනම් රට අවුරුදු ගානක් තිස්සේ. ඇයි බැරි? බැරි වුනේ. මෙතෙක් කල් උදම් මෙනුවේ මොකටද ඔවුන්ගේ, ඔවුන් වඩා ගන්න ඔවුන්ගේ වටේ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සම්බන්ධව ඔබලා ආඩම්බරෙන් ගිහිල්ලා කතා කරන්න. අද මුළු හැම ශේෂ්ත්‍රයක්ම රොක් වෙලා ඉවරයි. හැම ශේෂ්ත්‍රයක්ම, අර අබේරත්න මහත්මයා කිව්වා වගේ, හැම ශ්‍රේෂ්ත්‍රයක්ම රොක් වෙලා ඉවරයි, එකතු වෙලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට මොකද්ද? දිනන්න නෙමෙයි, දිනලත් ඉවරයි. රජය අරගෙන කරගෙන යෑම පමණයි අපිට තියෙන්නේ. ඒකට ඔබ සියලු දෙනාම තවත් කැප වෙන්න ඕනි, තවත් උනන්දු වෙන්න ඕනි. මටවත් මේ හඳුන්නෙත් මහත්මයාටත් අනිත් ඉන්න විද්වතුන්ටවත් තනියෙන් කරන්න බැහැ මේක. ඒ තරම් පාදට දේශපාලඥයොත් එක්ක තමයි අපිට උරෙන් උර ගැටිලා ඔවුන් එක්ක ඔවුන්ගෙන් එන අභියෝගවලට මුහුණ දීලා ඒවා පෙරලලා අපේ මේ ආදරණීය දූ දරුවන්ට හොඳ අනාගතයක් හදලා දෙන්න අපිට තියෙන්නේ. වෙන කවුරුත් එන්නේ නැහැ, පිටිපස්සෙන් ඇවිල්ලා කියන්නේ නැහැ ආ මල්ලි හරින්නේ නැහැ, ඒගොල්ලෝ කරයි ඒගොල්ලෝ කරයි. එහෙම ඉන්න එපා.
යන්න ගිහිල්ල කතා කරලා අපි හදාගම්ම හොඳ ක්‍රමයක්. ඒකයි කිව්වේ හැම ප්‍රතිපත්තියක්ම හදලා තියෙන්නේ. ජාතික ආරක්ෂාව කියන්නේ සමාජයේ එක් කොටසක් අනුතුරට දාලා තවත් කොටසකට වාසියක් ගෙන දෙන විදිය, දේශපාලන වාසියක් ගන්න විදිය, ආගමක් අනුව, භාෂාවක් අනුව, ජන කොටසක් අනුව ඔවුන්ගේ වාසියට හදන ප්‍රතිපත්තියක් නොව බෞමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වයේ රජ 100%ක් තහවුරු කරන ප්‍රතිපත්තියක් තමයි ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය කියන්නේ. ඒකට සියලුම ශ්‍රේෂ්ඨවල තියෙන සියලුම කොටස් අපි සැලකිල්ලට භාජනය කළ යුතුයි. ආර්ථිකයෙන් සංවර්ධනයෙන් තොර ආර්ථිකයක්ද, ආර්ථිකයෙන් තොර සංවර්ධනයක්ද කියන එක බොරු. නැහැ, සංවර්ධනයට ආරක්ෂාවක් ඕනි, ආරක්ෂාවට සංවර්ධනයක් ඕනි. ඒ ඔක්කොම ඇතුලේ තමයි තියෙන ඔය හැකියාවන් විනය, අපේ කළ යුතු කළමනාකරණය, හැම දෙයක්ම තියෙන ඔන්න ඔය සංකල්පය ඇතුලේ. එතකොට අපිට තියෙන සුවිශේෂී හැකියාව. මම ඒකයි කිව්වේ පටන් ගන්නකොට හඳුන්නෙත් මහත්මයාට කිව්වේ මේ ඉස්සරහා ඉන්නේ සුවිශේෂී හැකියාවන්ගෙන් යුත් සුවිශේෂී කොටසක් මේ සමාජයේ. ඔබලා ඉදිරියට ඇවිල්ලා එක්කෙනෙක්, එක මහත්මයෙක් මහත්මියක් තව 25 දෙනෙක්ට කතා කරන්න, තව 50 දෙනෙක්ට කතා කරන්න, දවස ගානේ දෙන්නෙක්ට කතා කරන්න, ටෙලිෆෝන් එකෙන් හමු වෙලා විශ්‍රාමික ත්‍රිවිධ හමුදායවලුන්ට මුලින්ම කතා කරන්න, කතා කරලා අවබෝධ කරලා දෙන්න. අද රට අද අවුරුදු 5ක 6ක දරුවෙක් හවස ටෙලිවිෂන් එකේ නිවුස් බලනකොට මොනවාද අපිට බලන්න තියෙන්නේ නිවුස්? ඔහු හෝ ඇය, එහෙම නැත්නම් ඒ පොඩි දරු පැටව දෙන්න අවුරුදු 5 7 දෙන්න, තව අවුරුදු 17ක් යනකොට මේ රටේ රැකියාවල් ගන්න වගකීම් සම්භාරයක් බාරගන්න ඉන්න කොටසක්. නමුත් ඔවුන් දකින්නේ මොකද්ද? අර මං කියුපි බෙලියත්ෙන් එළියට බහිනකොට ලෑන්ඩ් රෝවර් වලින් ඇවිල්ලා වෙඩි තියලා යන මහා කුරීරු ජඩ සමාජයක්. ජඩ සමාජයක්. අපි හැම කරේ නැහැ. අපි සතුරටත්, සතුර අතට හවුනොත් සතුරටත් බෙහෙත් කළා, කන රෂන් පැකට් එක දීලා ඔහුට බෙහෙතුත් දාලා යවපු ඒ තරම් මානුෂීය හදවත් තියෙන හොඳ කොටසක් අපි කවදාවත් එහෙම නැහැ. ඒ වගේම තමයි යන්න බැරි ස්ථානයකට අපි හැමෝම එකතු වෙලා ගෙනියපු කොටසක්. මෙතන බට්ටට කකුල ගියත්, වං කකුල තියාගෙන හරි, ඌව කරේ තියාගෙන හරි යන්න බැරි ටාගට් එකකට ගිය කොටසක්. ඒ විදිය දෙයක් තමයි මේ අපි පටන්ගෙන සිටින්නේ. මේක ඉවර කළමයි අපි පස්ස බලන්නේ. අනිවාර්යෙන් අපි රජය පිහිටවලා මේ රට සුඛිත මුදිත කළා අපේ දූ දරුවන්ට බාර දෙන්න මහත්තුරුනි, පැමිණෙන්න, ඔබලා යන්න. මම මේ පැමිණලා සිටින සීලු දෙනාටම ආචාර්ය කරනවා ඔබලා ඉතාමත් උතුම් සුවිශේෂී කොටස. බොහොම ස්තුතියි.